සබා දහන් අම්මා අපිට ජීවත් වෙන අවශ්‍ය දේවල් විතරක් නෙවෙයි ලස්සන දේවලුත් කොච්චර දීලා තියෙනවද බලන්න ඇවිදින්න කැමති අයට ලස්සන දේවල් බලන්න කැමති අයට වගේම අලුත් දේවල් දැනගන්න කැමති අයට හොඳ වීඩියෝයක් වෙයි කියලා මං හිතනවා මං කියන්න යන්නේ ලෝකේ පුරාම තියෙන ස්වභාව ධර්මයේ අපූර්වතර නිමවුම් කීපයක් ගැන ඇස පිනවෙන පුදුමාකාර නිමවුම් වෙන මේ සමහරක් නිර්මාණ උනේ කොහොමද කියලාවත් හිතාගන්න බැරි තරම් පුදුමාකාරයි මේ පුදුමාකාර ස්වභාව निर्माण हेमेकम वगे एव विशेषित भाव निशा संचारक्या आकाशने दिन गेवा मे वगे निमे स्वभावधार मे ओण तरम तीयनवा අපි මීට කලින් වීඩියෝ එකක වුණොත් මේ ස්වභාව ධර්මයේ අපූර්ණ නිමවුම් කිහිපයක් ගැන කතා කරා. හැබැයි තවත් කතා නොකරම් බැරි ලස්සන ස්වභාවික ස්ථාන හුඟක් ලෝකයේ තියෙන නිසා ආපහු ඒ තැන් කිහිපයක් ගැන කතා කරන්න හිතුණා. මේ ස්වභාව ධර්මයේ විසින් මේ ලෝකෙට මොනතරම් නිර්මාණ බිහි කරලා තියෙනවද? මේ ලෝකේ හැම රටකම වගේ ස්වභාවිකව පිටපු නිර්මාණ ගොඩක් බිහිట్లా තියෙනවා. හැබැයි මේ නිර්මාණ වලින් ගොඩක්ම දැන් මේ ලෝකෙට අහිමි වීගෙන යනවා. ඒකට එක හේතුවක් තමයි මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. මිනිස්සු මේ තැන් අරමන්න ගියාම ওই කෑමකොළ, පොලිතින් වගේ දේවල් එතන දාලාම එතන විනාශ වෙනවා. අද මං කතා කරන්න හිතුවේ ලෝකේ බලන්න වටින පුදුමාකාර තැන් කීපයක් ගැන. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඔයාලා හැම දෙනාම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්හැඳින් රතුපාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification button එකත් on කරගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතාවක් නැතුව අද අපේ වීඩියෝ එකට යමු. අද මම මුලින්ම කතා කරන්න යන්නේ පාට පහේ ගංගාවක් ගැන. මේ අපූර්ව පාට පහේ ගංගාව හැඳින්වෙන්නේ නැනෝ කිස්ටර්ස් කියන නමින්. මේ ගඟ පිහිටලා තියෙන්නේ කොලොම්බියාවේ. River of Five Colors. එහෙමත් නැත්නම් පාට පහේ ගඟ කියන නමින් වගේම Liquid Rainbow. ඒ කියන්නේ ද්‍රවමය දේදුන්න කියන නමිනුත් මේ ගඟ හැඳින්වෙනවා. සෑම වසරකම ජූලි මාසයේ ඉඳන් නොවැම්බර් මාසයේ වෙනකම් කාල සීමාව ඇතුළත මේ ගඟේ වතුර කහ, කොළ, නිල්, කළු සහ රතු වර්ණවලින් ඉතාමත් විචිත්‍රවත් ලෙස හැඩවෙනවා. අපූර්ව සිතුවමක් වගේ. ගඟේ ජලය මෙහෙම විවිධ පැහැයක් ගන්න හේතුව වෙන්නේ ගඟ පතුලේ වැවෙන පැලෑටි වර්ගයන් නිසා කියලා තමයි කියන්නේ. අපි ගංගාවල් නම් ඕනතරම් දැකලා තියෙනවනේ. හැබැයි ඉතින් මේ වගේ ලස්සන ගඟක් නම් අපි කවුරුවත් තාම දැකලා නැහැ. මේ වගේ ලස්සන ගඟක් බලන්න කොලොම්බියාවටම යන්න වෙනවා. මේ ගඟ මේ ෆොටෝ වලට මේ තරම් ලස්සනයි නම් සැබැහැම දැක්කො මොනතරම් ලස්සනක් ඇද්ද? මේ ස්වභාව ධර්මයේ මේ ලෝකෙට මොනතරම් ලස්සන දේවල් දීලා තියෙනවද? හැබැයි ඉතින් අපි මේ ලස්සන දේවල් වලින් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තාම දන්නේ. මේ වගේ ලස්සනට පිහිටපු ගංගා මේ ලෝකෙ මොනතරම් තියෙන වැදිද? දෙවනියට මං කතා කරන්න යන්නේ ලුණු තැනිතලාවක් ගැන. සලාඩරි යුනි. එහෙමත් නැත්නම් මේ ලුණු තැනිතලාව පිහිටලා තියෙන්නේ නිරිත දිග බොලීවියාවේ. මේ අරුම පුදුම ස්ථානයේ තමයි ලෝකේ විශාලතම ලුණු තැනිතලාව. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර 10000කට වඩා විශාල භූමි ප්‍රමාණයක්. ඇන්ඩිස් කඳු මුදුනාසල මුහුදු මට්ටමේ මීටර 3656ක් උඩින් තමයි මේ අරුම පුදුම ලුණු පිරුණු භූමි පිහිටලා තියෙන්නේ. පුදුමේ කියන්නේ මේ තැනිතලාව ඉතාමත් අසාමාන්‍ය පැතලි බවින් යුක්තයි වගේම මීටර කිහිපයක් ඝන කමලුණු තට්ටුවක් තමයි මේ මතු පිටින් පිහිටලා තියෙන්නේ. සාමාන්‍ය වර්ෂාවකින් පස්සේ මේ ලුණු තට්ටුව මත රැඳෙන නිශ්චල ජල තට්ටුව නිසා මේ ස්ථානේ ලෝකයේ ලොකුම දර්පණයේ බවටත් පත් වෙනවා. ගංගාවන් වල කාලාන්තරයක් තිස්සේ සිදුවන වෙනසීම් වල ප්‍රතිඵලයක් විදියට මේ ලුණු ස්තරේ නිර්මාණය වෙලා තියෙන බවයි මතය. මේ තැන දවල්ට මේ වගේ ලස්සනට පේනවනම් හවස් වෙනකොට මොන තරම් ලස්සනට පේනව ඇතිද? මේ වගේ තැන් දකින්න උරට ඇවිදලා බලන්න යනත් ආස හිතෙනව නේද? මේ ෆොටෝ දැක්කාම නම් හිතෙන්නේ මේ තැනට ගියාම අපිට අහසයි පොළොවයි එකට එකතු වෙලා වගේ පේනවා කියලානේ. අපේ රටෙත් මේ ලුණු ලේවායන් තියෙනවනේ. හැබැයි ඉතින් මේ වගේ තැනක් නම් මේ කොහෙවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ තැනක් බලන්න ඕනි නම් අපිට බොලීවියාවටම යන්න වෙනවා. ලංකාවේ සබදාම විසින් නිර්මාණය කරපු වනාන්තර පිහිටලා තියෙනවානේ. හැබැයි මේ වනාන්තරවල අපි දැකලා නැහැනේ එක විදිහටම පිහිටලා තියෙන ගස්. ඒ කියන්නේ එකම හැඩයක නිර්මාණය වුණු ගස් තියෙන වනාන්තර. එකම හැඩයක නිර්මාණය වුණු ගස් තියෙන වනාන්තර අපි දැකලා නැහැනේ. අපේ රටේ තියෙන වනාන්තරවල තියෙන ගස් පිහිටලා තියෙන්නේ එක එක හැඩවලටනේ. ඔන්න මං දැන් කියන්නේ යන්නේ වක ගැහුණු ගස් තියෙන වනාන්තරයක් ගැන. මේ අමුතු වක ගැහුණු වනාන්තරේ පිහිටලා තියෙන්නේ පෝලන්තේ බටහිර පොමරේනියාවේ.
මේක වනාන්තරයක් කියුවට ඒ තරම් විශාල නැති සාමාන්‍ය ෆයිනස් ගස් තියෙන කැලයක්. හැබැයි පුදුමයේ කියන්නේ මේ අමුතු කැලෑවේ තියෙන 400කට අධික ඔක්කොම් ෆයිනස් ගස් අමුතු හැඩයකට නිර්මාණය වෙලා තියෙන එකයි. ඒ නිසාම මේ පුංචි වනාන්තරය මධ්‍යම යුරෝපයේ තියෙන අසාමාන්‍ය වනාන්තරවලින් එකක් විදිහට හැඳින්වෙනවා. මොකක් හරි පාරිසරික හේතුවක් නිසා මේ වනාන්තරයේ තියෙන සියලුම ගස් පාදම ළඟින් අංශක 90ක් තිරස් අතර හැරිලා අහපව් මගින් ලස්සන වක්‍රාකාර හැඩයක් අරගෙන ඉහළට ගමන් කළත් එහෙම සිද්ධ වෙන්න හරිම හේතුව මෙන්න මේකයි කියන්න කවුරුත්ම තාම දන්නේ නැහැ. අපි දැකලා තියෙනවනේ එක එක විල් වර්ග ගොඩක්. ඒ වගේම තමයි ලින් වර්ගත් ගොඩක් දැකලා තියෙනවනේ. උණු වතුර ලින්, සීතල වතුර තියෙන ලින්, ඒ වගේ ලින්දවල් විල් දැකලා තියෙනවනේ. හැබැයි දැන් මං කියන්න යන විල නම් හරිම වෙනස් විලක්. මේක ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වුණු දෙයක් උනත් ටිකක් භයානක තැනක්. ඒ තමයි ඇසිඩ් විල්. මේ ස්ථානයේ නිරයට පිවිසෙන දොරටුව, මරණයේ භූමිය වගේ භයානක නම් වලින් හැඳින්වෙන ටිකක් භයානක තැනක්. ලුණු තැනි තලා, උණුදිය උල්පත් වගේම මේ ස්ථානයේ ඇසිඩ් විල් දකින්නට පුළුවන්. සංචාරකීන්, ලුණු පතල්කරුවන් වගේම විද්‍යාඥයින්ගේ ආකර්ෂණය දිනාගත්ත මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ ඉතියෝපියාවේ. ලෝකයේ උණුසුම අධිකම ස්ථානවලින් එකක් වගේම මුහුදු මට්ටමේ ඉඳලා පහළින්ම පිහිටලා තියෙන ස්ථානවලින් එකක් විදිහටත් මේ ස්ථානේ ලයිස්තුගත වෙලා තියෙනවා. හැබැයි මං නම් හිතන්නේ මේ විල් බලන්න යන්න ඇත්තමට හොඳයි කියලා. එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇතිනේ. මොකද මේ විල් හරිම භයානකයි. බැරි වෙලා හරි අපේ කකුලල ඉස්සලා ওই විලකට වැටුනොත් අපේ ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වතුර ටිකක් අපේ ඇඟට විසික්ුණොත් අපේ හම උනත් පිච්චෙන්න පුළුවන්. ස්වභාවිකම් පිහිටපු පියගැට පෙළක් ගැන තමයි මං දැන් කතා කරන්න හදන්නේ. අපි දැකලා තියෙන්නේ නිර්මාණය කරපු පියගැට පෙළවලනේ. ඔන්න මං දැන් කියන්න යන්නේ ස්වභාව ධර්මයෙන්ම පිහිටපු පියගැට පෙළක් ගැන. මේ පුනකයිකේ. එහෙමත් නැත්නම් පෑන්කේක් කඳු කියලා හඳුන්වන කඳු පිහිටලා තියෙන්නේ නව ශ්‍රීලන්තයේ දකුණු දූපතේ බටහිර වෙරළ තීරයේ. මේ කඳු වල තියෙන පඩි පේලි වගේ එහෙමත් නැත්නම් එකක් මත එකක් පිහිටපු පෑන්කේක් වගේ ස්වරූපේ ස්වභාවය නිසාම තමයි පෑන්කේක් රොක්ස් කියන නමින් හඳුන්වන්නේ. මේ පෙනුම ලැබිලා තියෙන්නේ කාදරයෙන් ලක්ුණු හුණුගල් නිසා කියලා තමයි කියන්නේ. මේ අපූර්ව පෙනුම නිසාම සංචාරකීන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්න මේ ප්‍රදේශය සමත් වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවානේ මුහුදු වෙරළේ තියෙන එක එක විදිහේ ගල්, පොඩි ගල් තියෙනවා, ටිකක් ලොකු ගල් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද යෝධ බිත්තර තියෙන මුහුදු වෙරළා? දැන් ඔයාලා හිතනවා ඇතිනේ වෙරළේ කොහොමද යෝධ බිත්තර තියෙන්නේ කියලා. ඒවට යෝධ බිත්තර කියලා කිව්වට මේවා ඇත්තටම බිත්තර නෙමෙයි. බිත්තර වගේ හැඩ ගැවුණු ගල් වගියක්. අපි බලමු මේ වෙරළ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. මොයිරාකි බෝල්ඩස්. එහෙමත් නැත්නම් මේ අරුම පුදුම මෝරකී ගල් පිහිටලා තියෙන්නේ නව ශ්‍රීලන්තයේ කොයිකාහි වෙරළ තීරයේ. වෙරළක පිහිටන සාමාන්‍ය ගල් වලට වඩා විශාල වගේම බිත්තර වගේ රවුම් හැඩයක් ගැනීම තමයි මේ ගල්වල විශේෂත්වය. මේ බෝල් හැඩේ ගල් මීටර් දෙකක් වගේ උසින් යුත් විශාල ගල්. වෙරළ කාදණය වීමෙන් ඉතුරුණු ගල් පර විදියට සැලකෙන මේ මෝරකී ගල් කියන්නේ සංචාරක ආකර්ෂණයේ ඉහළින්ම දිනාගත් තවත් ස්ථානයක්. අපේ රටේ මේ ගංගාවල් දෙකක් එකතු වෙන ගංගාවල් ඕන තරම් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් එක ගඟක හොඳ වතුර ඇවිල්ලා අනිත් ගඟේ බොර වතුර ඇවිල්ලා ඒ ගංගා දෙක එකට එකතු වෙනකොට වතුරත් එකට එකතු වෙලා ගඟේ පාට වෙනස් වෙනවා. හැබැයි මං දැන් මේ කියන්න යන ගඟේ වතුර නම් අනිත් ගඟේ වතුර එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාටවල් දෙකින්ම ගඟ ගලාගෙන යනවා. හරිම පුදුමයි නේද? මේ ගඟට කියන්නේ හාදු දෙන ගංගාව කියලා. මේ සිදුවීම සිස්ටලන්තයේ ජිනීවා කියන ප්‍රදේශයේ දකින්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක්. රෝන් කියන්නේ යුරෝපයේ ප්‍රධාන ගංගාවක්. ආරු කියන්නේ රෝන් ගඟේ අතු ගංගාවක්. මේ ගංගා දෙක වෙනස් පාටවල් දෙකකින් වෙනස් දිශාවන් දෙකක් දිහාට ගමන් කළාට ජිනීවා වලදී එකට හමු වෙනවා. පුදුමේ කියන්නේ පාටවල් දෙකක් වෙන මේ ගංගා දෙක හමු වෙන තැන ඒ පාටවල් වෙන් වෙලා හරි ලස්සනට වෙනස දකින්න පුළුවන්. ජලයේ පවතින ඝනත්වයේ වෙනස්කම් නිසා මේ ගංගා දෙක කවදාවත් සම්පූර්ණයෙන්ම එකට මුහු වෙන්නේ නැහැ.
අද මම මේ කතා කරපු ලස්සන තැන් වලින් ඔයාලා යන්න කැමති කොහටද කියලා පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහැන් දින අතුපාඩ subscribe button එක click කරලා ඊට එහා පැත්තේ ඉඳි notification button එක on කරගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.